මහරගම ජාතික ජන බලවේගයේ මගින් සංවිධානය කරන මෙරැස්වීම සඳහා එවගේම මේ ප්‍රදේශයට ධෛර්ය ශක්තිය රැගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන වේදිකාවේ සිටින හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මැතිතුමා එවගේම විශ්වවිද්‍යාල කතිකාචාර්ය හරිණි අම්බේසූරිය මහත්මිය අනිල් ජයන්ත මැතිතුමා ලක්ෂ්මන් නිපුරාරච්චි සහෝදරයා ප්‍රමුඛ වේදිකාවේ සිටින ආදරණීය සහෝදරුනි ඔයගොල්ලෝගෙන් අවසරයි ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආදරණීය මව්වරුනි පියවරුනි දයාබර සහෝදරයා සහෝදරිය දුවේ පුතේ ඔයගොල්ලෝ සියලු දෙනාගේ අවසරයි අගෝස්තු 5 වෙනිදා ඔයගොල්ලෝ අපි ඔක්කොම දන්නවා 16 වෙන महामतिवर्णय यदिलतीयनवा अगोस्तु बस्विनिदर मालिमावे जयग्रहणे वेनुवेन अभिकल्पना कला में प्रदेशे जनताव धनुवत् किरीम इलक्क करगेन एवगेम बस्विनिदा एलमेन महामतिवर्णिन मालिमावट छंदे देन्न केन पनिविडे मेरटे जनतावट महरकम सिट प्रकाश करन्न अद සුදුසු දවසක් ලෙස කල්පනා කරලා තමයි අපි ඔයගොල්ලෝ කොට මෙන්න කිව්වේ. අපි දන්නවා අගෝස්තු 5 මහා මැතිවරණය. මේ මහා මැතිවරණය සඳහා ප්‍රධාන කඳවුරු දෙකක් තරඟ බිමට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ අපි දන්න පරිදි මේ ප්‍රධාන කඳවුරු දෙකේ එක කණ්ඩායමක් මේ රටේ අවුරුදු 72ක් මෙරට පාලනය කරපු ප්‍රධාන නිල්කොළ කණ්ඩායම් දෙක මේ කණ්ඩායම් දෙක ඇතුලේ ඔයගොල්ලෝ අපි කවුරුත් දන්න විශේෂයෙන්ම මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ කඳවුරු දෙක දිහා හරියට විවුර්ත මනසින් ඇසරලා බැලුවොත් කවුද මේ ප්‍රධාන කඳවුරු දෙක එක කඳවුරක ඉන්න එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සඳාන ආණ්ඩුව एक हाँ दूर है अपने एक्सिको दें मैं मतिवरण है संधा ओगोल्लो हम वटे ने बहुत ये वाल वाल्टर गम देना उसी सारा ओगोल्लो गाव वटे ने हर ये निरीक्षण है कल बालन मैं खंडूर है ये प्रधान ना खंडूर है इन नियोजित हो गाउ मैं खंडूर है नियोजने करन इसलिए दूर सके हो ये वक्त मैं रटे महाजन मुदल कोट प्रकोट के नाम मंगल का बोरुटी का इन्नो ඒ වගේම අපේ රටේ තරුණ ජීවිත විනාශ කරන්නට මත් කුඩු ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවරංකාරෝ මේ ලැයිස්තු ඇතුලේ ඉන්නවා ඒ වගේම ඇලක් දොලක් ගහක් කොලක් වනාන්තරයක් පේන්න බැරි ඒ වගේම ඒව කපන පරිසර විනාශ කරන ආදෝමය ලිස්ට් එක ඇතුලේ ඉන්නවා ඒ විතරක් නෙමෙයි ගංගා දෝණියක් වෙන්නන්න බැරි ඒ වගේම සුභාවතරණේ විනාශ කරන ආදෝ ටික මේ ලිස්ට් එක ඇතුලේ ඉන්නවා ඒ වගේම මහ බැංකු හොරු ඉන්නවා. එතකොට මේ රටේ ජනතාවට හරියටම තේරුම් ගන්න පුළුවන් එක කඳවුරක් නියෝජනය කරන්නේ කවුද කියන එක. ඒක බොහොම පැහැදිලි. එක කඳවුරක් මේ රට විනාශ කරන කඳවුර අවුරුදු 72ක් තිස්සේ ඔයගොල්ලෝ අපට මේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට මේ අද පවතින නරුම සමාජ නිර්මාණය කරන්න තර්කානුකූලව දායක වූ පිරිස එක කඳවුරක් නියෝජනය කරනවා. ඒගොල්ලෝ මේ දවස්වල ඔයගොල්ලෝ ගාවට එනවා මේ මේ මහමැති වරණේදී ඔයගොල්ලෝ දැන් දෙILLන්න මේ වෙනකොට ඔයගොල්ලෝ ගාවට ඇවිල්ලා විවිධ නැවත සට කපට වදන් යොදමින් දේශපාලනයේදී ගනුදෙනුවක් එහෙම නැත්නම් බිස්නස් එකක් කරමින් තමුන්වාසලගෙන් දැන් දෙILLනවා කාල් කිලෝ පහක් දීලා දිනවා අපිට දැන් දෙදෙන්න එහෙම නැත්නම් අරක්ක බෝතල් දෙකක් දීලා දිනවා අපිට දැන් දෙදෙන්න එහෙම නැත්නම් තව මොනවා හරි දීලා දිනවා අපිට දැන් දෙදෙන්න ඒ කඳවුරු ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් මේ දවස්වල. දැන් ඔයගොල්ලෝ නැති දහයක් නැති නේදයක්ම් කියාගෙන මේ එන්නේ ඔයගොල්ලෝගේ නැවත අගෝස්තු 5 ඡන්දයේදී අගෝස්තු 5 තියෙන මහමැතිවරණයේදී ඔයගොල්ලෝගේ ඡන්දේ හොරාකම් හොරකම් කරා. නැවත තමුන්වාසලාගෙන් අපි ප්‍රශ්නයක් අහනවා මේ කඳවුරට නැවත රැවටෙනවද නැද්ද? ඒක තමුන්වාසලාගේ යතේ තියෙන තීන්දුවක්. මොකද අපේ ගාව මේ තියෙන බලය අවුරුදු 5කට අපි දෙන්නේ
पेटन आयतियाँ विधियाँ අපි දෙනවා ඒගොල්ලොන්ට අවුරුදු පහකින්ගේ බලය නැවත තමුන්නාසලට ආපහු ගන්න බැරි බලය අවුරුදු පහකින් තමයි නැවත තමුන්නාසල ළඟට එන්නේ බලය දැන් ඒගොල්ලෝ ඇවිල්ලා තමුන්නාසලගෙන් ඡන්දය ඉල්ලනවා ඊළඟට අනිත් කඳවුර මේ වේදිකාවෙ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම තමුන්නාසලට හොඳට බලන්න පුළුවන් අර මම මුලින් කර කතා කරපු පළවෙනි කඳවුරේ ඉන්න ඉස්ත්‍රි දූෂකෝ මේ මේ වේදිකාවේ නැ මම පාරන්නම් මේ වේදිකාවේ නැ කොරකම් කරන අය මේ වේදිකාවේ නැ මහජන මුදල් ගසා කාපු අය මේ වේදිකාවේ නැ එහෙමනම් ජාතික ජන බලවේගයේ නියෝජනය කරන මේ රටේ ජනතාවට අගෝස්තු 5 මහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊටම පහසුවෙන් තෝරා ගන්න පුළුවන් කඳවුර ජාතික ජන බලවේගී කල්පනා කරලා බලන්න මේ කඳවුර තුල ඉන්නේ මේ රටේ අසීමිත ලෙස ආදරය කරන මිනිස්සු මේ කඳවුර තුල ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් මේ වේදිකාව තුල ඉන්නේ මේ රටට අවංකව දේශපාලනය කරන මිනිස්සු ඒ වගේම මේ රටේ දුවදරුවන්ගේ උපන් නූපන් දරු පරපුරට ඒ වගේම මේ රට ගොඩනගන්න මේ භූමිය ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂක වළල්ලක් විදිහට තමයි ජාතික ජන බලවේගයේ මෙවර මැතිවරණය තරඟ කරන්නේ එනිසා මේ රටේ ජීවත් වෙන ආදරණීය අම්මලා තාත්තලාට විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඉන්න ජනතාවට ඒ වගේම විශේෂයෙන්ම මහරගම ජනතාවට අපි තමුන්වාසලට කියනවා තෝරා ගැනීම දෙකක් තියෙන බෑ මේ සැරේ දීලා තියෙනවා හරි තෝරා ගැනීම දෙකයි කඳවුරු දෙකයි ඒ වගේම කොරුම් මංකොල්ල කරුවන් තක්කඩින් ඉන්න කඳවුර අනිත් පැත්තෙන් මේ රටට අව්‍යාජ ලෙස අවංකලස මේ රටට ආදරය කරන මිනිස්සු ඒක තමුන්වාසලට ඕන නම් පහුගිය කාලේ 1992 න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තු නියෝජනය කළා ඒ භාවිතාවය ඇතුලේ තේරුම් ගන්න පුළුවන් මේගොල්ලෝගේ කැපකිරීම එනිසා මේ රට ගොඩනගන්න පුළුවන් හොරකම සංස්කෘතියක් බවට පත්වෙච්ච රටක කල්පනා කරලා බලන්න පරිත්‍යාගය ආදර්ශය කැපකිරීම ඒ වගේම පෞරුෂාර්ථයන් සංස්කෘතියක් බවට පත් කරන්න පුළුවන් මිනිසු ටිකක් තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව තුල ඉන්නේ එනිසා අපේ ගාව හොරු නෑ බහුගේ කාලයම මේ පාර්ලිමේන්තුව 225 එපා කියපු මිනිසුන්ට අන්න අගෝස්තු 5 ගන්න පුළුවන් හොඳ තීන්දුවක් අගෝස්තු 5 වෙනිදා හොඳ තීන්දුවක් ගන්න පුළුවන් කිසිඳු චක්‍රිතයකින් ඒ වගේම සැලෙන් නැතුව වැනෙන් නැතුව ජාතික ජන බලවේග ඉදිරියේ මාලිමාව ලකුණු ඉදිරියේ කතරියක් ගහලා දුක නැතුව තමන්ට පුළුවන් දුක් නොවිය අභිමාණයෙන් මම මාලිමාවට තන්දේ දුන්නු මිනිහෙක් කියලා සතුටු වෙන්න පුළුවන් මිනිසු ටිකක් අපේ වේදිකාව ඇතුලේ අපේ වේදිකාව ඇතුලේ ඉන්න යාගේ මිනිසු ටිකක් දැන් තමුන්වාසල ළඟට එන මම ජාතික දේශපාලන ගැන කතා කරන්නේ නැහැ අද නිවේදිකාවේ ඉන්න ඕනතරම් ජාතික දේශපාලන ගැන කතා කරන්න අදාළ කරන අපේ ජාතික නායකු ජාතික ජන බලවේගයේ නායකු මං මහරගම පුරවරේ ඉඳගෙන මේ මහරගමට තරඟ කරන තමුන්වාසල ළඟට එන මහරගමට නැති නෑදෑකම් කියාගෙන එන මහරගම හදන්නම් කියලා පොරොන්දු දීගෙන එන දේශපාලනයේ පිළිමද වචනයක් දෙකක් කතා කරන්න ඕනකම තියෙනවා ඔයගොල්ලෝ ඉන්නේ මේ මහරගම ළඟදී එවගේම මහරගම කියලා කියන්නේ මුළු ලංකාවේම අවධානය දිනාගත්ත ඒ වගේම සුවෙන් රැකියාවල ප්‍රධාන කර්මාන්තය බවට පත් වෙච්ච ඇඟලුම් කර්මාන්තය නැත්නම් රැදි කර්මාන්තය ජීවිතය කරගත්ත ජීවන රටාවකට උරුමකම කියන මිනිස්සු සා වෙලෙන්දු දැන් අද තමුන්නාසල අපේ ළඟට එන දිනේෂ් ගුණවර්ධන මහත්තයා 1983 මහරගමට අතුරු මැතිවරණ තරඟ කරා අවුරුදු 37ක් පාර්ලිමේන්තුවේ මේ මහරගමට කරලා තියෙන මොනවද කියලා මේ දිනේෂ් ඒ කඳවුරට ඡන්දය දෙන්න කල්පනා කරන අම්මලා තාත්තලා හිතන්න ඕන. එතුමා മന്ത്രി විදියට පත් වෙනවා, ඇමති වෙනවා, විවිධ අමාත්‍යංශ ගන්නවා, මහරගම අයිතිකාරයා වෙලා මහරගමෙන් ඡන්දය ඉල්ලනවා. මහරගමට මොකද කරලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා තමුන්වාසල ළඟට එනවා. දේශපාලන ජීවිතයට අවුරුදු 50යි. අය ඉල්ලනවා മന്ത്രി වුණා, ඇමති වුණා, අගමැති වුණා, ජනාධිපති වුණා, අය අගමැති වුණා. අය മന്ത്രി වුණා දැන් අය ඉල්ලනවා අය අගමැති වුණා දැන් අය ඉල්ලනවා മന്ത്രി දూరుන අය ඉල්ලනවා රට හදන්න ගාමිණී ලොකුගේ මගේ මතකයේ හැටියට දිනේෂ් ගුණවර්ධන මහත්තයත් එක්කම 1983 අවුරුදු 37ක් අත මගේ දේශපාලන ජීවිතයේ ඉතිහාසය ඒ වගේම විජේදාස රාජපක්ෂ මේ තමුන්වාසල ගවට එන අය කල්පනා කරලා බලන්න බන්දුල ගුණවර්ධන තිලංග සුමතිමාල මේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ නියෝජිතය රනිල් වික්‍රමසිංහ මහත්තයා රවි කරුණානායකලා තමයි දැන් නැවත තමුන්නාන්සලාගෙන් මේ රට හදන්නේ
අවුරුදු 72ක් අවුරුදු 72ක් මේ රට පාලනය කරපු කම්බ හොරු කල්පනා කරලා බලන්න දැන් ඉල්ලනවා රට හදන්න අය ඒගොල්ලෝ තමයි අපේ රටේ මේ දෙවන සමාජාර්ථික ප්‍රශ්නවල නියමකාරු උරුමකාරු එහෙම නැත්නම් නිර්මාතෘවරු මේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවල නිර්මාතෘවරු රටේ තමුන්නාසල අපේ ගම රටක් විදියට අපි දිනාගත්ත යම් ජයග්‍රහණයක් අභිමානයක් තිබානම් ඒවා තූ තූකට දාපු ඒවා කීතු කීතු වල දාපු නිකම්ම හිස් මිනිස් මිනිස් සිරුර සාරයක් නැති මිනිහෙක් බිහි කරපු සමාජයකට වග කියන්න ඕන මිනිසු නැවත ඇවිල්ලා තමුන්නාසලගෙන් ඉල්ලන ඡන්දේ තමුන්නාසලගෙන් ඉල්ලන ඡන්දේ කල්පනා කරලා බලන්න අද මහරගම තමුන්නාසල මේ මහරගම නගරය තුල දැන් බැලුවත් රතවහන තදබදි මේ මහරගම නගරයට එහා පැත්තේ හදලා තිනවා මිලියන 364ක් වියදම් කරලා වාහන පාකක තට්ටු 6ක කවුද යන්නේ මොන වාහනද පාක් කරන්නේ අඩි 15ක් දිග පාරක් පාරේ පුරලා අඩි 15යි හැබැයි මිලියන 364ක් වියදම් කරලා සයමහල් ප්‍රාසාදයක් හදලා තිනවා වාහන පාකක මෙන්න සංවර්ධ මෙන්න මහරගම සංවර්ධන පමුණුවට යන පමුණුවේ වැසිකිලි පද්ධතියක් තියෙනවද මහරගම නගරේ මේ බලේ අවුරුදු 35 අවුරුදු 50 අවුරුදු 27 දේශපාලනය කරපු ඇමතිකම් කරපු මහරගම ලැගල හිටපු ආදංගු මහරගම ජනතාව උරුම කරලා දීලා තියෙන දැන් හිතන බලන්න මහරගමට කරපු දෙයක් නැහැ අඩුමතරම මේ නගරේ පිළිවෙලක් කරගන්න මේ රටේ ඒ වගේම මහරගම ව්‍යාපාරිකයෙක් තියෙන හැකියාව දක්ෂකම මට යම් ජයග්‍රහණයක් මේ මිනිසු කරගනන් මහරගමට පත් වෙච්ච එක දේශපාලඥයෙක් ඒ වගේම මේ රටේ බලයට පත් වෙච්ච එක දේශපාලඥයෙක් මහරගම ස්වයං කර්මාන්තය ජීවණු කරන්න රුපියලකින් උදව් කරලා නැහැ රුපියලකින් උදව් කරලා නැහැ එහෙව් මහරගමට උරුමකම් කියන දේශපාලන නායකයෝ වෙනවද මහරගම හදාන්න තමනසල දන්න පහුගේ කොවිඩ් වසංගතේ මුළු ලංකාව පුරා කඩවැහුවා මුළු ලංකාව පුරාම කඩවැහුවා ඒ වගේම මිනිසුන්ට තමන්ගේ ආර්ථිකය කරගෙන යන්න බැරි වුණා එහෙම මිනිස්සු තමයි දැන් තමුන්නාසල ළඟට ඇවිල්ලා ඡන්දෙ ඉල්ල ඒ නිසා මේ මැතිවරණේ අපි තමුන්නාසලට කියනවා වැදගත් තීන්දුවක් ගන්න මේ සමාජය තුල මාත්මාර්ථකාමි කුහක ආත්මාර්ථකාමි මිනිහෙක් නිර්මාණය කරපු අනුන්ට වල කපන්නට දැක්කවන මිනිසු ගොඩනගපු මුළු සමස්ත සමාජයේම මන මනුස්ස ගුණධර්මයෙන් බැඳීම් වලින් ඈත් කරපු කේවල මිනිහේ කදපු තව කාට හරි තරදරයක් කරන්න කැසකවන මිනිස්සු නිර්මාණය කරපු මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒක විවාදයක් නෑ. තමුනාසල දන්නවා අද මේ රැසී භූමියේ අපේ සහෝදරරු බොහොම ලස්සනට මොකද අපේ වැඩ පිළිබඳ මුළු රටම දන්නවා. මුළු රටේ ජනතාව අපිට දැනෙ දුන්නත් නැත්නම් රටේ ජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හරියට තිතට වැඩ කරන පක්ෂයක් කියන්නේ. මෙරට ජනතාව දන්නවා හැබැයි කවුරු හරි දේශපාලන කුහකේ මේ කොඩි කණු වල ලඩු කපලා තියෙන මොන සිස්ත සමාජයක අනුමත කරන්නේ මේ අපේ සහෝදරුන් ඊයේ නිදි මරාගෙන ගහපු කොඩි කණු වල දේශපාලන කුහකකම දේශපාලන තක්කඩිකම ලඩු කපලා කාට හරි අනතුරක් කරන්න මේ රටේ ජනතාවගාවට එන දන්දෙ ඉල්ලන්න මිනිස්සු ඒ කොඩි කණුවක් කපමු කවුද අනතුරු ලක් වෙන්නේ මේ රටේ පුරවැසියා එක මහරගම මිනිස්සේ එහෙම නැත්නම් මහරගමට එන කෙනෙක් හැබැයි එවැනි අපේ සහෝදරුන්ට එක ඒ ක්‍රියාවලිය අපට දැනගන්න ලැබෙනවා ඒ තරම් කුහක හතුරුකම් කරනවා මඩ ගහනවා මඩ වලින් නාවනවා මඩ වලින් මුළු රටේ මිනිසුන්ගේ උළුකුවර විනාශ කරනවා ඒකත් කරලා මඳිව ජනතා විමුක්ති පෙරමුණට වැඩක්වත් කරන්න බෑ කියලා පෙන්නන්න අපේ කොඩි කණු වල තියෙන ලණු ටික කපන් යන මොනතරම් නිନ୍ଦිත සමාජ ක්‍රමයක් මොනතරම් නිନ୍ଦිත දේශපාලනයක් එනිසා මේ දේශපාලන තිත තියන්න ඕන මේ ආදරණීය අම්මවරු පියව එනිසා අවසාන වශයෙන් අද දිනේ අපිට මේ මහරගම ජනතාවට සත්‍ය ධෛර්යය රැගෙන මේ වේදිකාවට ගොඩ වෙච්ච ආදරණීය අපේ මේ භූමියට ආදරය කරන මිනිසු විශේෂයෙන්ම මේ රටේ තමන්ගේ ජීවිත හොඳට සුඛ විහරණ සහිතව ජීවත්ව ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙද්දි මේ රට වෙනුවෙන්
ස්වේච්ඡාවෙන් මේ දේශපාලනය එහෙම නැත්නම් මේ නරුම දේශපාලන වෙනස් කරන්න මැදිහත් වෙච්ච මිනිස්සු අද මේ වේදිකාවට ගොඩ වෙලා තියෙනවා ඒ වගේම හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ වගේම ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සමාජික අපේ අශෝක පීරිස් මැතිතුමා මම එතුමව මහරගම ජනතාව විදියට දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනි ආචාර්යනි හර්ණි අමරසූරිය මහත්මිය එතුමියවත් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික කළමනාකරණ අධ්‍යනංශයේ වාණිජය පීඨයේ පීඨාධිපතිතුමා කතිකාචාර්යනි අනිල් ජයන්ත මැතිතුමා අපේ සෞර්ධය අනිල් ජයන්ත මැතිතුමා ඉතාම ආදරෙන් ගෞරවයෙන් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ඒත් එක්කම මේ වේදිකාවට ගොඩ වෙලා තියෙනවා මහලි මාවට මාලි මාවෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන්නට ඒ වගේම මේ සමාජ ක්‍රම වෙනස් කරන්න ස්ථීර අදිටනින් යුතුව අර මඟ මානවක සම්පදායේ ආදරණීය මිනිස්සු හෘදයාංගම මිනිස්සු ලැබදියාවන් සහිත මිනිස්සු මේ රටට මේ භූමියට අපමණ ලෙස අවංක ලෙස අසීමිත ලෙස ආදරය කරන මින
පාලනය කරන මිනිසු. ඒ නිසා ඒ සහෝදරත්වයේම ලස්මන් නිපුණාරච්චි සහෝදරයා, සුනිල් වඩගල සහෝදරයා, ඒ වගේම ප්‍රමුඛ අපේ නීතිඥ මහතුරු විශාල ප්‍රමාණයක් නම් ගම් කියන වේලාව නොවේයි. නමුත් මෙතන වේදිකාවේ සිටින සියලුම දෙනා ආදරණීය සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාම ඉතාමත්ම දැඩි සහෝදරත්වයෙන් පිළිගනිමින් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන තමුන්නාසල සියලු දෙනාම මේ පණිවිඩයේ මේ දින 10 ඇතුළත රට පුරා අරගෙන යන්න සමත් භූමිය පුරා අරගෙන යන්න සමත් මිනිසු ඔබ ඒ නිසා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ඔයගොල්ලොත් පිළිගන්න ගමන් රටට මේ තොරතුර හඳුන්වා දීමට ප්‍රචාරය කිරීමට මාධ්‍ය විදියට මෙතන සම්බන්ධ වෙන සියලු මාධ්‍ය ආයතනවල සියලු සගයන් ඉතාම දැඩි සහෝදරත්වයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.